ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමට එනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි. මොකද ඉන්දියාවේ තියෙන තරංකාරීත්වයක කණ්ඩායමේ තැන රැකගෙන ඉන්න එක ලේසි පාසු දෙයක් නොවන නිසා. අද අපි කතා කරන රෝහිත් ශර්මත් ඒ වගේ ජාතික කණ්ඩායමට ආවට දිගටම තැන රැකගන්න අසමත් වුණු ක්‍රීඩකයෙක්. ශර්මා මේ විදිහට තමන්ගේ තැන අහිමි කරගන්නේ ටෙස්ට් තරඟවලදී. එක් දින කණ්ඩායමේ වගේම ඉන්දියාවේ T20 කණ්ඩායමේ නිත්‍ය සමාජිකයෙක් වන ශර්මා මුලින්ම ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන්නේ 2013 වසරේදී. එදා ඉඳන් ශර්මාට ටෙස්ට් තරඟ ලැබිලා තියෙන්නේ 25ක් විතරයි. ශර්මා නම් කියන්නේ තාමත් තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ කොටසක් විතරයි ඉවරුනේ කියලා. ඉතිරි කොටස මීට වඩා හොඳ වෙයි කියලා. ඒ කියන්නේ ඊළඟ කැලේ තවත් රසවත් වෙයි කියලා. ඇත්තටම මම ක්‍රිකට් ක්‍රීඩකෙක් විදිහට මගේ ක්‍රිකට් ජීවිතේ හරි මැද ඉන්නවා කියලා මට හිතෙනවා. නිම වුණු කොටස බැලුවම ගොඩක් හොඳ දේවල් වගේම නොලැබුණු දේවලුත් තිබුණා. මම හිතන්නේ මගේ ඉතුරු භාගයේ නොලැබුණු දේවලුත් ලැබෙන රසවත් කොටසක් වෙයි කියලා. ටෙස්ට් තරඟ 25කදී ලකුණු 1490ක් ලබාගෙන තියෙන ශර්මා 40කට ආසන්න සාමාන්‍යයක් හඳවා ගන්නත් සමත් වෙලා තිබුණත් අසාර්ථක දකුණු අප්‍රිකා සංචාරයෙන් පස්සේ ඉන්දියාව මුහුණ දෙන පළවෙනි ටෙස්ට් තරඟය වන ඇෆ්ගනිස්තානය එක්ක තරඟයට ශර්මාට අවස්ථාව ලැබිලා නැහැ. ඒකිනු ශර්මාට නම් ඒ තරම් දුකක් නැහැ වගේ. මම හිතන්නේ නැහැ මට හැම අවස්ථාවෙම අවස්ථාවක් ලැබෙන්න ඕන කියලා. ඒ නිසා මට ලැබෙන නොලැබෙන දේ ගැන වැඩි හිතන්නේ නැහැ. මගේ උපරිමයේ දෙන එක ගැන තමයි මම හිතන්නේ. මට හිතෙන ඉස්සරහට මම හොඳට කළොත් මට ටෙස්ට් කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙයි. ශර්මා තමාට ටෙස්ට් වරම් 2010 වසරේදී ලැබෙන්නට තිබුණත් ඒ අවාසනාවන්ත ලෙස නැති වූ බවද කෙසේ වෙතත් තමාගේ ළමා කාලයේ සිට තිබුණු සිහිනය ඒ ආකාරයටම තවම තිබෙන බවත් ඉන්දියා මාධ්‍යයක් සමග පැවති හමුව නිමා කරමින් පවසා තිබුණා. ඇත්තටම මට 2010 ටෙස්ට් වරම් ලැබෙන්න තිබුණු අවස්ථාව මට අහිමි වුණේ පාපන්දු පුහුණුවීම් අතරතුර සිදුණු අනතුරක් නිසා. ඊට පස්සේ මට නැවත අවස්ථාවක් ලැබෙන්නේ වසර 3කට පස්සේ. ඒ නිසා මට ඉවසනයක ප්‍රශ්නයක් නැහැ. මගේ පොඩි කාලේ ඉඳලා තිබුණු සිහිනයක් තමයි හොඳ ටෙස්ට් ක්‍රීඩකයෙක් වෙන එක. මම හිතන්නේ ඒ සිහිනයට යන්න මට පුළුවන් වෙයි. එක් දින පිටියේ ඉන්න වැඩිම ද්විතශතක ලාභියාට ටෙස්ට් කණ්ඩායමේ තැනක් නැති වෙන එක පුදුමයක් තමයි ඉතින්. ඔයා මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්නත් ක්‍රිකට් වලට කැමති වගේ යාළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා තවමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. ආයිත් ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු සමගින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවේදීන් පාට සුබ දවසක්.